මේ වෙන විට කොරෝනා රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද මේ වෙන විට අපි දන්නවා රටේ තත්ත්වය යම් පරිපාලනමය වෙනස්කමකට භාජනය කරලා තියෙනවා. ඒ වගේම මේ වෙන විට අපිට පේනවා විවිධ කණ්ඩායම් මාධ්‍ය ඔස්සේ සහ අනිකුත් ක්‍රමවේද ඔස්සේ මේ පිළිබඳ අසා යෝජනා ඉදිරිපත් කරනවා. මෙතෙන්දී අපි අද දිනේදී මේ ගැන කතා කරන්නේ ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය පාදක කරගෙන. ඒක තමයි රජයේ විසින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කරලා තියෙන තෝරාගත් ප්‍රදේශවල. ඒ වගේම කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කරලා තියෙනවා ලබන හඳුදා දින තෙක්. මෙන්න මේ වාතාවරණය ඉතාමත්ම වැදගත්. මොකද අපි දන්නවා මේ කොරෝනා රෝග ප්‍රතිදැයම වැළැක්වීම සඳහා ගත්තා වූ පියවරක් තමයි මේ ඇඳිරි නීතිය යෙදවීම. ඒ වගේම අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි ඇඳිරි නීතිය හැමදාම යොදාගෙන ඉන්න බෑ. මොකද රටක ආර්ථිකය සහ අනිකුත් දේවල් දෙස පරිදි ක්‍රියාත්මක කරගෙන යා යුතුයි. ඒ ක්‍රියාත්මක කරගෙන යාමේදී සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා යුතුයි. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් රාශියක් තියෙනවා. ආහාර ද්‍රව්‍ය රැකියා, ඒ වගේම අනිකුත් ලෙඩ රෝග ඇතුළු මේ සියලුම දේවල් ගැන රජයක් වශයෙන් බලන්න අවශ්‍යයි. ඉතින් මේ සියලුම දේවල් සැලකිල්ලට අරගෙන තමයි මේ තීරණය අරන් තියෙන්නේ. රජයේ වෛද්‍යන්ගේ සංගමයේ අප්‍රේල් මාස 4 වෙනි දින අධිකරණ ජනාධිපතිතුමාට වාර්තාවක් ලබා දුන්නා. විද්‍යාත්මකව රට ව්‍යුහ කරන්න ඕනි කොහොමද කියන එක. ඒ වගේම අධිකරණ ජනාධිපතිතුමා ඇතුළු රජයේ අනිකුත් අයගෙනුත් මේ ගැන විමසලා තියෙන බව අපට දැනගන්න ලැබුණා. ඒක එසේ හෝ දැන් ඇතිවීම නවතම තත්ත්වය තමයි රටේ එක් ප්‍රදේශයක් පමණක් ඇඳිරි නීතියට යටත් කර අනිකුත් ප්‍රදේශ ඇඳිරි නීතිය ලිහිල් කරලා තියෙනවා. එතන මේ තත්ත්වය විග්‍රහ කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන් කාරණය තමයි මේ ඇඳිරි නීතිය ලිහිල් කරලා තියෙන ප්‍රදේශ වල ජනතාව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ඇඳිරි නීතිය ලිහිල් කිරීම තුළින් අදහසක් ගන්න හොඳ නෑ ඒ ප්‍රදේශ සුරක්ෂිතයි කියන එක. ඒ තහවුරු කිරීම අරගෙන මේ රෝගය ගැන සැකීමක් නොකර කටයුතු කරොත් එහෙම අපිට ඉදිරි සති වලදී මේ සම්බන්ධයෙන් බොහෝ විට අසතුටුදායක ප්‍රවෘත්ති ලැබෙන්නට තියෙනවා. මොකද යම් හේකින් අපි දන්නවා මේ රෝගය ඉතාමත්ම වේගයෙන් පැතිරෙන රෝගයක්. ඒ වගේම රෝග ලක්ෂණ පහළ වීමට දින කීපයක් ගත වෙනවා. සමහර විට සතියක් දෙකක් යන්නත් පුළුවන්. බොහෝ විට ඊට 80ක් පමණ ප්‍රමාණයක් රෝග ලක්ෂණ වලින් තොරව පවතින වෙලාවල් තියෙනවා. නමුත් මේ වෙන විට ලෝකයේ තුල සහ ලංකාව තුල ලැබී තියෙන දත්ත පරීක්ෂා කරාම පේන්න තියෙන කාරණය තමයි රෝග ලක්ෂණ නැතත් රෝගීන් ඒ වෛරසය ඇතියෝ අයගින් අනිත් අයට බෝ වීමේ හැකියාවක් කියන බව. මේ පිළිබඳ විවාද තිබුණත් දැනට ලැබී තියෙන දත්ත පරීක්ෂාකාරියෝ බලනකොට තේරෙන දේ තමයි මේ හැකියාව, ඒ කියන්නේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයෙක්ගෙන් රෝගය බෝ වීමේ හැකියාව බැහැර කරන්න බෑ කියන කාරණය. ඒ නිසා මේ ඇඳිරි නීතිය ලිහිල් කර ඇති ප්‍රදේශවල ජනතාව බොහොම සැලකිලිමත් වෙන්න ඕනි මේ ගැන තමුන්ගේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි පවත්වාගෙන යෑමට. ප්‍රධාන වශයෙන්ම ඇති තරම් නිවෙස් වලට වෙලා සිටින්න ඕනි. අනවශ්‍ය වලට යොදෙන්න හොඳ නෑ. ඒ වගේම අනවශ්‍ය ජන ඒකරාශි වීම සිදු කරන්න හොඳ නෑ. අතවශ්‍යම කියනවා නම් එකතු වීම ජන ඒකර එකතු වීම නම් සම්පූර්ණයෙන්ම නවත්වා දැමීම තමයි හොඳ. තම තමුන්ගේ සෞඛ්‍ය තම තමුන්ගේ පෞද්ගලික වගකීමක් විදිහට කටයුතු කරන එක තමයි හොඳ. මොකද අපිට අනිත් අය මත යැපීම තුළින් තමුන්ව බේරා ගැනීමට වඩා තමුන් නිසි පරිදි වගකීමෙන් කටයුතු කිරීම තුළින් තමත් තමන්ගේ පවුලත් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. නිවසෙන් පිටතට අනිවාර්යයෙන්ම නිවස තුළට ඇතුල් වෙනකොට පිරිසිදු වෙලා එන්න ඕනි. හැකි සෑම විටම අත් එක සෝදන්න ඕනි. ඒ වගේම මුඛවාඩමක් පැළඳීමේ වැදගත්කම තියෙනවා. ඒ නිසා මුඛවාඩමක් පැළඳීම මේ වෙලාවේ අපිට කියන්න පුළුවන් සෞඛ්‍ය පැත්තෙන් හොඳයි කියලා. ඒ ආරක්ෂාව ප්‍රමාණවත් සම්බන්ධයෙන් ගැටලු තිබුණත් යම්කිසි ආරක්ෂාවක් ලැබෙන නිසා ඒක පැළඳීම සුදුසුයි අවශ්‍ය තැන්වලදී. ඉතින් මෙන්න මේ කියන කාරණා ප්‍රධාන වශයෙන් මේ ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවලට තදින්ම බලපානවා. මොකද එහෙම නැති වුණොත් ජනතාව හිතුවොත් එහෙම දැන් ප්‍රශ්නයක් නැහැ, මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ආරක්ෂක සහිතයි කියලා. ඒක හොඳ කාරණයක් නෙමෙයි. ඒ නිසා තම තමුන් ආරක්ෂා කරගන්න වැදගත්.
ඊළඟට අපි එන්න ඕනි කාරණය තමයි මේ ඇඳිරි නීතිය බලපෑම් කරන ප්‍රදේශ ගැන. ඉතින් මේ ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ඇඳිරි නීතිය ප්‍රදේශවල බලපවත්වලා තියෙන්නේ ඒ ප්‍රදේශ දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තියෙන නිසා. මොකද්ද මේ දැඩි අවදානම් කලාප කියලා කියන්නේ? මේ ප්‍රදේශවලින් වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වැඩි රෝගීන් හා ආශ්‍රය කරපු විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශවල ඉන්නවා. සමහර අය ස්වයං නිරෝධානයට ලක් කරලා තියෙනවා ඒ ආශ්‍රිත පුද්ගලයන් දැනගත්තේ අය. හැබැයි බොහෝ විට හැකියාවක් තියෙනවා නොදැනුවත්ව මේ පුද්ගලයන් හා ගැටුණු අය නොදැනුවත්ව තමුන්ට රෝගය මේ වෛරසය ඇතුල් වෙන අය ඉන්න පුළුවන් කියන කාරණය. ඉතින් ඒක වෛරසය ඉන්න කෙනා දන්නේ නැති නිසා තමුන්ගේ ඇතුළ වෛරසය තියෙනවායි කියලා ඔහුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවීමේ හැකියාව තියෙනවායි කියන කාරණය අපි සිහි තබා ගත යුතුයි. ඒක අපිට අංකයක් වශයෙන් කියන්න බෑ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒ වගේම ස්පීර වශයෙන්ම කියන්නත් බෑ එහෙමයි ඉන්නවායි කියලා. නමුත් අපි අර පරිස්සම හොඳයි කියන කාරණය මුල් කරගෙන මේ රෝගය අනිත් රටවල් වල පැතිරුණු ආකාරය ගැන අවබෝධය ලබාගෙන ඒ තුලින් ලබා ගත්තා වූ පාඩම් තුලින් අපිට කියන්න පුළුවන් කාරණය තමයි හැකිතරම් මේ ප්‍රදේශවල ජනතාව පරිස්සම් වෙලා ඉන්න ඕනි. අත වශයෙන්ම කිව්වොත් නිවසෙන් පිටත නොවන තරමට සමුගේ ආශ්‍රාව සහවුරු වෙනවා. ඒ වගේම යම් හේකින් නිවසින් පිටතට යන්නේ නම් ඒ පවුලේ සිටින නිරෝගීමත්ම කෙනා නිවසින් පිටතට යාම තමයි සිදු කළ යුත්තේ. ඔහු හැකි ඉක්මනින් තමුන්ට අවශ්‍ය ඒ රාජකාරිය කරගෙන නිවසට ඇතුල් වීමේදී හොඳින් පිරිසිදු වෙලා නිවසට ඇතුල් වීම ඉතාමත්ම වැදගත්. ඒක නිසා මේ කෙටි කාලය බොහොම පරිස්සමෙන් කටයුතු කළ යුතුයි කියන එක දැඩිව අවධාරණය කළා අපි කියනවා. මොකද මේ වෙන විට අපි උදාහරණ දෙකක් මගින් මේක පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන් මේකේ තියෙන අවදානම් තත්ත්වය. හොඳින් තේරුම් ගත යුතු කාරණේ තමයි ඒ කාරණේ කියන කලින් මේ කොරෝනා රෝගය ගැන සමාජය තුළ යම් භීතිකාවක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ කොරෝනා රෝගයට බය වෙන්න එපා, පරිස්සම් වෙන්න ඕනේ. ඒක තමයි මූලික කාරණේ. يعني රෝගයට බිය විය යුතු නෑ. ඒක තමුන් කරපු වරදක් කියලා හිතන්න දෙයක් නෑ. ඒ වගේම මේක ලැජ්ජාවට පත් වෙන්න කාරණේකුත් නෙමෙයි. මොකද මේක වෛරස් රෝගයක්. මේ සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව හැදෙන ක්‍රමයටම සාමාන්‍ය විදිහට හැදෙන්න පුළුවන් රෝගයක්. අපි මේ වෙලාවේ ඒක අර දරුණු ලෙස පැතිර යන නිසා තමයි මේ සමාජය දැනුවත් කළා, පුද්ගලයන් දැනුවත් කළා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළා. මේ මේ මෙතන මේ අපි රට තුළ මේ තරම් අවධානයක් මේ රෝගයට අරන් තියෙනවා. එහෙම නැත්නම් ඒ රෝගය වැළඳීම කියන එක පුද්ගලයෙකුගේ හෝ කෙනෙකුගේ හෝ වරදක් නෙවෙයි. ඔහු විසින් සිදු කරපු අපරාධයක් නෙමෙයි. ඒ වගේම කිසිම හේතුකින් ලැජ්ජාවට පත් වූ කාරණයක් නෙමෙයි. නොවැළඳුණු අය මතක තබා ගත යුතු කාරණේ තමයි මේ වැළඳුණු අය ඉතලා හදාගත්තෙත් නැහැ. ඔහු වරදකින් තමුන්ට අනිත්‍යයට හානියක් කර ගැනීමේ අදහසින් හදාගත්තෙත් නැහැ. ඔහු නොදන්නා වූ ක්‍රමයකින් හැදුන රෝගයක් නිසා ඔවුන් දිහා වපරැහෙන් බලන්න හොඳක් නැහැ. ඔවුන්ට උදව් වෙන ආකාරයට ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට අපි කටයුතු කළ යුතුයි. ඒක ඉතාමත් වැදගත්. සමාජය තුළ මේ සම්බන්ධයෙන් භීතියක් හෝ යම්කි ලැජ්ජාවට කාරණයක් බවට පත් කරගත්ත රෝගීන් ඉදිරිපත් වීම හොර වෙනවා. ඒ නිසා يعني රෝගීන් ඉදිරිපත් වීමට යම්කිසි පැකිලීමක් දක්වන්න පුළුවන්. ඒක අපි සියලු දෙනාටම බහැමක තත්ත්වයක්. ඒ කාරණාව කියන ගමන් මට කියන්න තියෙන දේ තමයි දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පිළියන්දල රෝගියා. අපි දන්නවා පිළියන්දල ඉන්න රෝගියෙකුට පුද්ගලයෙකුට මේ රෝගය වැළඳලා තිබුණා. ඒ වැළඳලා තිබුණ පුද්ගලයා අර මාළු වැළඳාම සම්බන්ධයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක්. ඔහු දැනුවත්ව තිබුණේ නැහැ ඌට රෝගය වැළඳලා කියලා. ඒක ඔබට වෙන්නත් පුළුවන්, මට වෙන්නත් පුළුවන්. ඒක පුද්ගලයාගේ වරදක් නෙමෙයි. ඉතින් ඒ නමුත් රෝග ලක්ෂණ පහළ වෙලා ඇතුළලා පරීක්ෂා කරලා බලනකොට ඌට රෝගය වැළඳ තියෙන බව දැනගන්න ලැබුණා. ඒ පුද්ගලයා ඒ වෙන විට විශාල ප්‍රමාණයක් ආශ්‍රය කරලා තිබුණා. ඒ වගේම ඔහු යම් යම් ස්ථානවලට සංචරණය කරලා තිබුණා. මාළු වෙළඳ පොළට සහ ඔහුගේ වෙළඳ පොළෙන් මාළු ගත්තා ඉන්නවා. ඔහු නිවස වලට මාළු ගෙනින් දීලා තියෙන ආකාරයට තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ.
ඉතින් මේක තුලින් අපි පාඩමක් තමයි ඉගෙන ගත යුත්තේ ඒක තුලින් බය වෙන්න අවශ්‍ය නැහැ ඒක තමයි මේ පුද්ගලයාට කොහොමද රෝගය වැළඳුනේ කියන එක තාම නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැහැ يعني ඒ කාගෙන් මේක ඔහුට වැළඳුනාද කියන නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැති බව තමයි ඊයේ දින වෙන විට අපිට දැනගන්න ලැබුණේ සෞඛ්‍ය කළදරින් ප්‍රකාශ කළ කරුණු අනුව يعني ඒක අපි ඉතාමත්ම සැලකිල්ලට ගන්න ඕනේ ඒක තමයි අපි නොදැනුවත්ව රෝගීන් සමාජය තුළ ඉඳීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම මේ අවදානම් කලාප වල ඒක නිසා අපි ඒ රෝගීන්ගෙන් ඒ වෛරසය ඇති අයගෙන් රෝගේ බෝවීම වළක්වා ගන්න නම් කරන්න තියෙන ධාමත්ම වැදගත් කාරණය තමයි නිවෙස් වලට වී සිටීම කියන කාරණය. මුළු හැකි පමණ නිවෙසෙන් එළියට නොයා ඉන්න ඕනි සෞඛ්‍ය බලධාරීන් මේ පුද්ගලයන් හඳුනාගෙන පරීක්ෂාවල් ලක් කළා ඔවුන්ව වෙන් කරලා සමාජය සුරක්ෂිත කරන අතෙක් ඒ පරිවිඩයේ සෞඛ්‍ය අංශයෙන් ලැබෙන අතෙක් අපේ යුතුකමක් ජනතාවගේ යුතුකමක් තියෙනවා නිවෙස් වලට වෙලා සිටින. එසේම අර බණ්ඩාරනායක පුර කියන ප්‍රදේශයෙන් ලැබුණු රෝගීන් ප්‍රමාණය දිස බැලුවාම එතනත් වෙලා තියෙන්නේ ඒ වගේ කාරණයක් තමයි. ඒ කියන්නේ රෝගීන් ඉන්නවා කියලා කියන්නේ රෝගයක් තියෙන පුද්ගලයන් කීප දෙනෙක් හෝ පුද්ගලයෙක්ගෙන් විශාල ප්‍රමාණයකට මේ රෝගය බෝ වෙලා තියෙනවා නොදැනුවත්. ඒකට ප්‍රධාන හේතුව තමයි අර එකිනෙකා අතර සම්බන්ධතාවය කිසු සම්බන්ධතාවයන් තබා ගැනීම. ඒක නොතිබුණා නම් බෝ වෙන්න දින හැකියාව බොහොම අඩුයි. මේ කාරණා දෙක මම උදාහරණයකට ගත්තේ ඒ තුලින් අපි තේරුම් ගන්න ඕනි කාරණේ තමයි මේක බෝ වෙන්න කියන හැකියාවක් ඇති වෙන්නේ අපි කොයිතරම් දුරට පුද්ගලයන් සමග ආරක්ෂා සම්බන්ධතාව පවත්වනවද කියන එක මත. يعني වෙනත් අදහසකින් කිව්වොත් අපි අපේ නිවසෙන් බැහැර වෙලා එම නැත්තම් නිවස තුල ඉන්න ගමන් වෙනත් පුද්ගලයන් ගෙන්නගෙන ඌ අපි ඇසුරුකම් වැඩි කරනවා නම් ආශ්‍රය වැඩි කරනවා නම් වෙනත් පුද්ගලයන් සමග අපි අපිව අවදානමට ලක් කරගන්නවා. ඒක නිසා මේ කාලේ කරන්න ඕනේ නිවෙස් වලට වෙලා ඉන්න ඕනේ තමුන්ගේ දූ දරුවන් සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලාත් එක්ක හැකි තරම් තමුන්ගේ කාලය ගත කරන්න ඕනේ. නිවෙස් තුල අපිට පුළුවන් පොඩි පොඩි ගෙවතු වගාවන් කරන්න වගාවන් කරන්න පුළුවන් අයට ඒ වගේම අපි දන්නවා අපි ඉස්සර ගොඩක් පොත් කියවලා තියා නැවත ඒ පුරුදු වලට අපිට යොමු වෙන්න පුළුවන් පොත් කියවීම කියන පුරුදු තාමත්ම වැඩගත් අපි දැන් මේ අවින්න තාක්ෂණයත් එක්ක මේ මුහුණු පොත යැනි අනවශ්‍ය දේවල් වලට යොමු වෙලා කාලය වැය කරනවට වඩා අපිට පොතක් කියවලා ඒ දැනුම වැඩි කරගෙන ඒක පාඩම් පොතක් වගේ සමාජ දැනුම ඒ වගේ දේවල් අපිට ලබා ගැනීම සඳහා පොත් කියවීම වැනි හොඳ දේවල් වලට හුරු වෙන්න පුළුවන්. ඉතින් එහාට ගිහිල්ලා අපිට පුළුවන් අපේ කට්ටිය ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්දියන් දිවීම් ඒ වගේම ගෙදර පිරිසුදු කිරීම් දැන් අපි දන්නවා ඉදිරියට මේ වක්ස එක්ක ඩෙන්ගු වේනේ අවධානමක් තියෙනවා රට තුල. සාමාන්‍යයෙන් අවුරුද්දේ සෑම අවුරුද්දකම ඉදිරි කාලය වෙන විට ඩෙන්ගු ප්‍රමාණය වැඩි වෙන බව අපි හොඳින් දන්නා කාරණයක්. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා නිවස සහ නිවසාවට පිසුදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. නැත්තම් මදුරු රෝවීම වශයෙන් ඩෙන්ගු වැළඳීමේ රෝගය තියෙනවා. එතකොට සෞඛ්‍යංශ වගේම රටේ ජනතාවත් ඉතාමත්ම දරුණු ගැටළු වලට මුහුණ දෙන්න පුළුවන් මේ කොරෝනා ඇතුලේ ඩෙන්ගුත් බෝ වෙන්න පටන් ගත්තා. ඉතින් මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන අපි සියලු දෙනා බොහොම වගකීමෙන් යුතුව වැඩ කරලා මේ ඩෙන්ගු රෝගය එන්න පුළුවන් කියන අවදානම කියන තත්ත්වයක් මත ඇති කොරෝනා රෝගය බොහොම පහසුවෙන් පාලනය කරගන්න පුළුවන් මේ එකා වගේ ඉඳලා. එතෙන්ට අපි යොමු වෙන්න ඕනි එහිදී මේ රෝගයට බිය යුතු නෑ. මම අර ඉතලා කිව්වා වගේ මේකට බය වෙන්න එපා. හැබැයි සැලකිලිමත් වෙන්න. ඒක තමයි මට දෙන්න කියන වැදගත්ම පණිවිඩය රජයේ වෛද්‍ය විද්‍යාංගයේ සංගමයේ විදිහට.